නැද ඉඳන් අපේ කැමරා ගිය එක වෙනස් වෙන්න යන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති thumbnail එකේ මොකද්ද කියලා. ඉතින් මේක තමයි අපි අලුතෙන් ගත්ත එක. මේකට යන්න හේතුව මොකද අපි කලින්ම අපි පාවිච්චි කරේ මගේ Samsung Galaxy S22 Ultra එක. ඉතින් ඒක පාවිච්චි කරා. ඊට පස්සේ මගේ තිබුණා Osmo Pocket එක. ඒකත් යූස් කරා අපි. ඒ වගේ වයිෆ්ගේ තිබුණා අයිෆෝන් ප්‍රෝ එකක්. ඒ තුන තමයි පාවිච්චි කරේ. ඉතින් අපි බැලුවා ඉතින් මේ කැමරා වෙනස් කරන්න. ඉතින් සෝනි වගේ එකට යන්න තියෙනවා හොඳයි. ඉතින් වැඩි තියෙන මෙහෙ ප්‍රශ්න තියෙන්නේ කොරියන් අය කොරියන් ජාතික අය ගොඩක් කැමති නැහැ. ඒ වගේ තමයි ලොකු කැමරා අම්බන් අරගෙන යනකොට ගොඩක් යාළ කැමතිද යාළ ගොඩක් අන්කම්ෆර්ටබල් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල තමයි කියනවා අපි අල්ලන්න එපා අපේ වීඩියෝ කරන්න එපා එහෙම කියලා. ඉතින් ඒකින්ද සමහර පොඩි දෙයක් මේ වගේ පොඩි දෙයක් දැක්කාම පස්සේ යාළට කියන ටෙන්ෂන් එක යන්නේ නැහැ. ඒකින්ද අපි ඔක්කොම ගැන හිතලා තමයි මේකට ගිය අරිත් එක. මේක මේ අලුතෙන්ම හඳුනා දුන්න එක Insta 360 X4 එක. මේක මේ අලුත් වර්ෂන් එක. ඉතින් අපි බලමු මේක රිවිව් එකක්. මේ කොහොමද මේක අන්බොක්සින් එක තාම කරලා නැහැ. ඉතින් අන්බොක්සින් එක කොහොමද ඒ වගේ විස්තර. ඒ වගේම ඉතින් මේ වගේ එකක් ගන්න අය දෙන අනිත් උපදෙස් තමයි මේ වගේ එකක් අරගෙන ලොකු ගානක් දීලා අරගෙන අවසානයේ ඔයාලා කරන්නේ සාමාන්‍යයෙන් මෙමරි චිප් එකක් කරනවා ගණන් අඩුවට. එහෙම හරියන්නේ නැහැ. එතකොට මේකෙන් රෙකෝඩ් කරන එක හරිය රෙකෝඩ් වෙන්නෙත් ලේටන්සි එනවා, ස්ලෝ වෙනවා, සමහර ඒවා කැඩි කැඩි යනවා. ඒ ඔක්කොටම හේතුව මෙමරි චිප්. ඉතින් මේකට මම ගත්තා ස්කෑන්ඩිස් එක්ස්ට්‍රීම් ප්‍රෝ එක. ඒකේ 256GB. මොකද මේක සාමාන්‍ය පැය දෙකක විතර පැයකමාරක් දෙක 8K අපිට පුළුවන්. ඉතින් ඒකට මම 8K නෙමෙයි මම ගොඩක් කරලා ෂූට් කරම 4K. ඉතින් ඒක තමයි මම බැලුවේ. ඉතින් මේකක් තියෙනවා එක්ස්ට්‍රීම් ප්‍රෝ එකක් තියෙනවා. ඊට පස්සේ ලෙක්සාර් එක තියෙනවා. ලෙක්සාර් එක ඒකේ තියෙන ස්පීඩ් එකක් ඒකේ 1066x එක ගන්න ලෙක්සාර් එක. ඒ දෙක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මේ මේක මේකත් මම රිවිව්ස් බලලා තමයි මම මේක බැලුවේ. ඉතින් මේකේ ප්‍රෝ එක ගන්න කලින් ඒකේ තව වර්ෂන්ස් තියෙනවා. ඒකෙදී රීඩ් ඇන්ඩ් රයිට් ස්පීඩ් එක පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒකින්ද ඒ දේවල් මතක තියාගන්න. ඔයාලා ඕනම විදිහේ ඔයාලා ඩ්‍රෝන් එකක් වේවා මේ වගේ ඇක්ෂන් කැමරාවක් වේවා ගන්නකොට අනිවාර්යයෙන්ම මේ වගේ හොඳ මෙමරි චිප් එකක් ගන්න. මොකද මේකට ලොකු ගණක් වියදම් කරලා මෙමරි චිප් එකට අඩු ගණක් වියදම් කළොත් ඔයාට සමහරට ඔයාගේ වීඩියෝස් වල ක්වොලිටි එක නැති වෙන්නත් පුළුවන්. අනිත් එක වීඩියෝ එකේ කියන්නේ ඒකේ ස්ටෝරේජ් කරලා තියෙද්දී වීඩියෝ එක නැතිවීමේ ප්‍රවණතාවය වැඩි. මේවා එහෙම නොවනවා කියනවා නෙමෙයි. ඒ වුණාට මේකේ මේ වගේ වෙයි ඒ වගේ දේවල් සිද්ධ වෙන්නෙම නැත්තම්. ඉතින් ඒකින්ද ඒක නම් මතක තියාගෙන අපි යන් අන්බොක්සින් එක කරමු. ඒස් නම්බර් එක කියන්නේ මේක සර්විස් එක සම්බන්ධයෙන්. ඉතින් මේ නම්බරට කතා කරනවා කියන්නේ මේක තියෙනෝනේ මේ නම්බර තියා ගන්න ඕනේ. ඒ වගේම මේ සීරියල් එක මේක තමයි ඉන්නේ. ජාතේ සාමාන්‍යයෙන් ඇති ගත්තොත් සයිස් එක මෙහෙමයි. මේකදී ඔයාලා දන්නව ගොඩක් අය කැමරාස් දෙකක් තියෙනවා. 360 view එකක් ගන්න පුළුවන්. කැමරාස් දෙකක් තියෙනවා. මොන එක මෙතන මයික් එක හෝ ස්පීකර් එක. මෙලිගේ තමයි කනෙක්ටර්ස් තියෙන්නේ. මෙතන Type-C කනෙක්ටර් එක තියෙනවා. එතකොට මෙතන තමයි තියෙන්නේ බැටරි. මේකේ බැටරි එක අපිට අවශ්‍ය වෙලාවට මාරු කරගන්න පුළුවන්. මෙමරි චිප් එක දාන්න තියෙන්නේ මෙතනට. අපි මෙමරි චිප් එක දාමු. මේක සීල්ෙන්න ඕනේ හරියටම. අපි බලමු ඉතුරු ටික මොනවාද කියලා.
කෙනාට පෞච් එකක් ඇවිල්ලා තියෙනවා තර්මෝ ග්‍රිප් කව එකක් තියෙනවා මේක එක වස්සේ ලෙන්ස එක පිය දාන්න කේබල් එක ටයිප් C ලෙන්ස් ගාඩ් දෙකක් තියෙනවා මේ දින් ලෙන්ස් ගාඩ් කොහොමද තියන්නේ කියලා දන්නවා මේකේ තව අපිට තව ඇඩ්වාන්ස් ඒවා තව ගන්න පුළුවන් අවශ්‍ය නම් ලොක් ගානක් දීලා ඉතින් මේ මේ නෝමල් මේකටම එන එක ලෙන්ස් ගාඩ් එක ඊපස් ක්වික් ස්ටාර්ට් ගයිඩ් එකක් තියෙනවා waterproofing safety guidelines Insta360 sticker එක warranty card එකයි එහෙම තමයි ඉස්තරේ මේක අපි lens guard එක දැම්මම දාමු මේ safety එකට නෝමල් ප්ලාස්ටික් වගේ පේන්නේ මේ ගොඩක් අය රිවිස් වල මම දැකලා තියෙනවා මේක ඊසිලි මේ ක්‍රැක් මේ කියන්නේ ස්ක්‍රැච් වෙනවා කියලා. ඉතින් හොඳ එකක් බලලා බලලා පර්චේස් කරගන්න මසන් තියෙනවා eBay එකේ තියෙනවා නැත්නම් Insta එයාලගේ සයිට් එකේම තියෙනවා ගන්න. මේ මාක් එක මෙන්න මේ මෙතෙන්ට එන විදිහට තමයි තියෙන්නේ මේ නිල් පාට එක පේනවා නිල් පාට එක ඒක මේ මෙතන තේන විදිහට තමයි දාන්න ඕනේ මේ පැත්තෙත් එහෙම තමයි ඇත්තේ ඉතින් ඉතින් කල් තියාම ගත්තා මෙන්න මේ ටික ඉතින් මේක තමයි අපි ඊගොහරි යනකොට අපේ බෑග් එකට අපේ බෑග් පැක් එකට සෙට් කරගන්න අපිට මේ විදිය තමයි කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට අවශ්‍ය විදියට අපි කරකවන්න පුළුවන්. එන්න මේ විදිය. ඊට පස්සේ මේක ලෙන්ස් ප්‍රොටෙක්ටර් එකක්. ඊට මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක දාලා මේක ඇතුළට දාන්න පොඩ්ඩක් කමාරුයි. ඉතින් අපි පවුච් එක පාවිච්චි කර නැති වෙලාවට මේක යූස් කරන එක හොඳයි මේ විදිහ දෙයක්. එතකොට මේක
අපිට ඕන තරම් ගිල ස්ටෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. මේ ආකාරයට සෑහෙන බොහෝ තකුට අවසානික. ඒ වගේ මම මේකට ප්‍රොටෙක්ට් එකක් පර්චස් කරා එක තාම හොඳ වෙයි. මේක මේ ආකාරයට පාවිච්චි කරනවා. මේකත් ගාඩ් එකක්. අපි සාමාන්‍යයෙන් ගාන දීගෙන ගන්න ඉතින් අපි ඒක හොඳට පාවිච්චි කරන්න ඕනේ. අපි ගොඩක් කාලයක් පාවිච්චි කරන හින්දා මේ වගේ ආරක්ෂාකාරීව අපිට මේ ගුලින් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. දැන් ඉතින් අපි මේක ඔන් කරේ නෑනේ නේද? දැන් ඔන් කරලා බලමු. ඉතින් මේ විදිය තමයි සෙටප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඇප් ස්ටෝර් එකෙන් තමයි ෆෝන් එකට ඒ ඇප් එක දාගෙන මේ කියලා දෙන ආකාරයට ඉතින් රෙජිස්ටර් කරගන්න ඕනේ. එතකොට තමයි කැමරාව ඇක්ටිවේට් වෙන්නේ. ඒ වගේම තමයි දැන් මෙතෙන්දී ඔයාලට පේනවා. දැන් මේකත් මම රීෆ්‍රේමින් කරලා ගත්ත එකක්. ඉතින් මෙතෙන්දී අපිට ලෙන්ස් කවර් එකේ පේනවා. මෙයා ඔයාලට පේන්න පුළුවන් මෙතන ලෙන්ස් කවර් එකේ රිෆ්ලෙක්ට් එක පේනවා. ඒව ගොඩක්ම එතකොට සාමාන්‍ය වීඩියෝ කෝල්ටි එක ගන්නකොට ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලෝ ලයිට් එකේදී මෙයා ගොඩක් හොඳට පර්ෆෝම් කරන්නේ නැහැ. ඔයාලට පේනවා නොයිසස් තියෙනවා. මේ වගේ ගොඩක්ම වීඩියෝ එක කෝල්ටි එකක් අඩුවෙන් තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මේක 1TB වෙනකල් මැක්ස් ස්ටෝරේජ් එකට යන්න පුළුවන් කියලා එකට රෙකමන්ඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම මීටර්ස් 10ක් වෙනකල් වෝටර් ප්‍රූෆ් තියෙනවා. ඉතින් චාර්ජින් කරලා බැලුවොත් එම්ම විනාඩි 55කින් ෆුල් චාර්ජ් එකක් කරගන්න පුළුවන් අපිට. සාමාන්‍යයෙන් 5.7K 30 frames per second වගේ වීඩියෝ කරනවා නම් විනාඩි 135ක් වගේ වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් මේකට වයිඩ් ඇන්ගල් ෆිෂ් අයි ලෙන්සස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක දෙපැත්තෙන් එන වීඩියෝ ඉමේජස් දෙක එකට එකතු කරලා තමයි මේ 360 ආකාරයට වීඩියෝ එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සෙල්ෆි ස්ටික් එක බැලුම් පස්සේ ඒක ඉන්විසිබල් වෙලා තමයි අපිට පේන්නේ. ඒක පේන්නේ කොහොමද? මේක එකට ආදන ඒ කියන්නේ ස්ටිචින් ඇල්ගොරිදම් එක නිසා තමයි අපිට මේක මේ විදිහට පේන්නේ. ඉතින් මොකද මේ වීඩියෝ දෙක එකට ආදනකොට එන ඕවර්ලැප් වෙනවා අංශක 40ක්. ඉතින් මෙතන තියෙන සෙල්ෆි ස්ටික් එක කොටස අවුට්පුට් එකේදී අපිට පේන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට වීඩියෝ එක අපිට අවශ්‍ය විදිහට අවුට්පුට් එක හදාගන්න පුළුවන්. ඒකට කියන්නේ ඉන්ස්ට රීෆ්‍රේමින් මැප් එක. ඉතින් ඒකේ පොඩි පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මොකද ඒකට ගොඩක් අපිට වෙලාවක් යනවා. ඉතින් ඒකේ 360 වීඩියෝ එක දිවිතරයි. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක ආස කරයි කියලා හිතනවා. ඉතින් ඔයාලා බලලා ඔයාලා කැමති නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනි වෙලාවක ඔයාලට උදව් කරන්න අපි ඉන්නවා. ඉතින් හම් වෙමු මේ වගේ තවත් වීඩියෝ එකේ.